Spirit FM. What the rule? Patirol, Rasika Rasika Vyange, Sip Amandanandeta Patkaramin. Trasaya, Bheetiya, Kutuhale Ragat, Anga Kilipolayana, Sangeeta Rasayen Piri. Master සාරිගම කන්නාගේ සංගීත අසපුව එතෙන් සිට ඉඟි කර ඔබේ දිගුනිල දැස පොඩි කර රහසි නාගියා ලැබීවි කියා ආදරේ ඔබින් සැනසුනා අනාගතේ සුබ වෙයි කියා ඔබ ලැබුමෙන් සුනොයි සුනු උනා පැතුමන් ඔබ ඔහු හාගිය ගමනින් වැටි මගේ සුදු වැටි මිලිසින් ඔබ පනින්නේ කටි ඇයි මාව දම මිලිසින් ඔබ පනින්නේ කටි ආනනිදින් අපිට එපා කිය කිය ඔය නොම්මර චෝක් එකට සංගීතය එලාගෙන බූට් සින්දු කරන්නේ වන් මම මේ ආසාවෙන් කරනව නෙමෙයි බං බේරෙන්න බැරි වුණා කාගෙන්ද අර හංගි රටකජු ලෑලි ගොට්ට ඔ ගොට්ට කල්සිය බලෙන් කොරන පන්ටි පස්සෙන් ගිහිල්ලානේ සංගීතයි ඌ තරියටම මම වගේනේ බං පස්සෙන් නොගිය කෙල්ලෙක් නෑනේ මං හිතන්නේ ඕන මට වඩා දෙකක් වගේ අඩුවෙන් යන්නේ නැති බං හරියටමයි හරියටමයි උඹ වගේම අතේ තියෙන සබ්බ සකල මනාවම කෙල්ලන්ට වියදම් කළා අන්තිමට කෙල්ල වෙන එකෙක් එක්ක ගියාම හොට බිමේ නම් විහා ගීත කියනවා අපි මෙතන කරු මිලවන්න ඕනේ ඕකනේ මේ සංගීතයි ඇහුවට තරහ වෙන්න එපා අර ගල් සියම් බලා බට්ටිට තියෙන්නේ දිගු නිල දැසක්ද බං මට මතක මේ ගොරොක්ගෙඩි දෙකක් වගේ ටොම්බස් දෙකක් නේ ඕන් එහෙම තමයි බොල ගීත සාහිත්‍ය කාන්තාව වර්ණනා කරන්නේ දැන් තේරුම් ගනින් දැන් ඔය කාක්කුඩුවක් වගේ තියෙන කොණ්ඩේ තියෙනවනේ ආ දැන් ඒකට අපි කියන්නේ කියඹ රටාව එහෙම නැත්නම් කුණ්ඩල කේශ කලාපි එහෙම කියලානේ කියන්නේ යන්තම් බිල්ල ළඟට තියෙන බලු නැට්ට වගේ කොණ්ඩෙට හිතුල්ර යන්නේ කියලා නේ බං කියන්නේ ඒක තමයි ගීත සාහිත්‍ය ඕ ඒක නම් ඇත්තයි නිකන් හත් අට දෙනෙක්ට නෙලන්න වගේ යන ගමනට කියන්නේ ලැසි ගමන කියලා නේ බං යකෝ කර කියා ගන්නම දෙයක් නැතුවනේ ඔය පුළුණු කුල කියලා කියන්නේ ඇයි සමහර පුළුණු කුල් තියෙනවා හතර දෙනෙක්ට ඉඳගෙන ඕමියක් ගහන්න පුළුවන් ඔව් ඇයි සංගීතයි ඔය සමහර සින්දු වල ඇය තෙපලන මියුරු අදල් සවනට මේ බඳු වෙන්නේ කියලා කිව්වට ඇත්ත ජීවිතේ ඔය ගොඩා සුන්දර කාන්තාවන් කටහැරියම සද්දෙන්නේ කාලේ තාඩුවක් උඩට තුනේ හතරේ කළු ගල් ලෝඩ් එකක් ටිප කරනවා වගේනේ ආ නැද්ද කියන්නේ උඹට මතකනේ අපේ රාග තාලනේ මේ 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 අපේ නෙමේ යේ උඹේ උඹේ අපේ රාග තාලනේ හරි ඉතින් අහගෙන තමයි හිටියේ හොඳයිද හොඳයි හොඳයි ආයේ වගේම නොකිය හිටියොත් හොඳයි ඈ ආයේ ඒ සින්දුවේ ගීත සාහිත්‍ය දවුලක් නෑනේ රට නංගිලට මල්පිපෙයි ඔන් ඔව් මල්පිපෙයි මල්පිපෙයි ගීත සාහිත්‍යත් පට්ටනේ ඒකනේ හැබන්ඩස් විමල්ලි උඹ කිව්ව ඒ සින්දුවේ කාන්තාරේ රටින්දි ගස්මයිමි මම එනතුරු ඔබ සීතලේ ගැහි ගැහි ඉන්නවදෝ කියලා නේද කිව්වේ එහෙම කිව්වා යකෝ කන් රත් වෙන කාන්තාරේ බයි ගැහි ගැහි ඉන්න සීන් එකක්ද ඔය දැන් කියන්නේ
පොඩි නෙමෙයි බල පට්ට ලොකු අවුලක් තියෙනවා ඈ කරුණා කරලා රත්තරන් මල්ලි කඩපියන් හිටන් ආයි කියන්නේ හිටන්නවත් එපා හොඳේ ආ සංගීත ඩස්බින් ආ මාස්ටර් ඉතින් මේ ළමයිනේ මොකුත් වැඩක් නැතුව විවේකීව ඉන්න වගේ නේද කම්මැලි ඇති වගේ නේද නෑ නෑ කම්මැලි නෑ මාස්ටර් අපේ මේ ඩස්බින් මල්ලි පැයකට සැරයක් මරුවා වේස වෙන සින්දුවක් කියනවනේ එතකොට මානසික ඒකාග්‍රතාවේ බිඳිලා වහන්සිත් කුඩු වෙලා මල පැනලා කම්මැලිකම කොහෙන් ගියාද නැති වෙනවා ඔව් එහෙමද ඔය එහෙම තමයි එහෙනම් ඔන්න නිදිගැට බිඳ හැර ඈලි මෑලි දුබල කම්මැලි ගති හිරුදුටු පිනිමෙන් අකාමකා දාලා යන්න නැවතවරක් හොඳ වැඩක් අරගෙන ආව ඕන්න ඒක තමයි දැන් මං කියන්න යන්නේ ඈනේ තේරුමක් නෑ මාස්ටර් එපා හොඳ වැඩ නම් ගන්න එපා මාස්ටර් අපි දැන් වසර ගණනාවක් හොඳම වැඩ විතරනේ කොලේ වගතුවක් නෑනේ මේ පාර මාස්ටර් පොඩ නරක වැඩක් ගන්නකෝ බලන්න මාස්ටර් බාල්දු ගතියයිද කියලා බලන්නත් එක්ක මොකෝ කියන්නේ මේක වෙනස් වැඩක්. ආයි මේ වගේ වැඩක් අපි කරලම නෑ ළමයිනේ. අනේ ඉතින් මාස්ටර් හැම පාරම ඔහොම කියලානේ වැඩ අරන් ඉන්නේ. අන්තිමට සත පහක් ලැබෙන්නේ නෑනේ. සංගීතයි හෙ එක්කොනිකාමින් එකේ ළඟදි කාගෙන්වත් කනත ගාගත්තේ නැති එකේ කොල්ල දාමුද? මොකද මාස්ටර් වැඩේ? අන්න. උඹලා අහලා තියෙනවද? ද ඩයරියා රෙස්ටුරන්ට් කියලා එකක් තියෙනවා. අන්න ඒකේ අයිතිකාර නෝනට සූපවේදය හා සංගීතය පටලවල වැඩ කරගන්න ඕනෙලු අපිට කියලා. මොනවාද මාස්ටර්? අපි දෙමුකෝ සුපිරි සින්දු ටිකක්. මිරිසට තෙලට කිරට අඩියල්ලන්නේ නැති ගානට හින්දෝලා. එතකොට රහට ටෙම්පරාදු කරලා හොද්ද නම් හොද්ද කෑලි නම් කෑලියෝ. හරියටම හරිනේ. ඔය මිදා පාර කැමෙන් කැමක් ලැස්ති කරලා තියෙන පට්ටිදම. ඈ ියටන් එලවලු තෙල්ටි කක්දමා හොඳින් තලා ගත්ත ඉගුරු එක්ක සුදුලූනු චප්ප කර දමා බිලූනු ගෙඩි දෙකක් කරගෙන ඒකත් හීනියට කපා කරපින්චා රම්පේ එකතු කරලා තෙල් හැන්දෙන් කලව මක් දමා මම මාස්ටර්ට කියන්න හදන්නේ ඔය සූප සංගීත අත්තරුවනේ බෑ කියලා. මල කරුම වුවා. දැන් උඹත් සින්දු හදන්න ගත්තද? ඔව්යි. පොඩි ටෙම්පරාදුවකින් සින්දු පටන් ගන්න කියලා මේ බැලුවේ. ආ අයියේ මේ මොකද? මේ ටෙම්පරාදු සින්දුවේ මෙහෙමක් තියෙනවා බං. මොකද්ද? අබැට පොඩ්ඩට කැලි මිරිස් ලුණු පදෙමට ගම් මිරිස් දමා. රන්වන් පාටට මද ගින්නේ බැදෙනා විට ලිපෙන් බාගෙනා. අනේ නවත්ත මේ ටෙම්පරාදුව බලමගුල මේ දැස්පේ මල්ලි අයියේ මගේ රත්තරම් මේ හොඳ මල්ලි වගේ මේක පොඩ්ඩක් කහපංකු අරින්ම පොඩ්ඩක් කියහංගු එන අම්මපා මාස්ටර්ට නම් කොහොමටත් තේරෙන්නේ නැති එකේ ඔබටවත් තේරෙන්නේ නැද්ද අපි බඩගින්නට කෑම කෑවට මේ ගීත කලාව කන්න හොඳ නෑ බං සංගීතයි අපි නොකයි තියෙන වැඩක් නෑනේ බං දැන් ඉන්න සමහර සංගීතවේදීන් මුදලේ නාමෙන් සින්දු ටික කාගෙන 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 ගින් කාලේ ඉවරයක්ම කරලා දානවනේ ඉන්න පටගාල අපි කාලා දාමු බං නැත්තම් බඩගින්නේ ඉන්නේ වෙන්නේ මොල ඩස්පේ මල්ලියෝ මොමෙන්න මේක හොඳට හිතට ගනින් මොකද්ද අපේ වෘත්තීය සංගීතවේදී යයි කියා ගන්න නිර්මාණකරුවන් ඕන් අපි කරන්නේ ඉල්ලුමට සැපයුම රසිකයා ඉල්ලන දේ අපි දෙන්න ඕනේ අපි හිතමු රසිකයා ඉන්නේ සින්දු බඩගින්නේ කියලා අපි යාලට සින්දු කන්න දෙන්න ඕන නෑ අයියේ ඉතින් මොකද අපි සින්දු කන්න දෙනව නම් කමක් නෑ ඊට කලින් අපි සින්දු කනවනේ ඇත්තටම අපි නෙමෙයි බුද අයියේ මේ ඈ මන් නෑ කියන්නේ ඔව් සමහර සින්දු මම කාලා තියෙනවා ඒක මන් පිළිගන්නවා ඕන් සමහර මොකද්ද බං සමහර සමහර නෙමෙයි ඔක්කොම පොඩ්ඩක් උඹම මතක් කරලා බලහක උඹ කරපු ගීත නිර්මාණ ටික නෑනේ සංගීතයි මම කරපු අර පරිසර ගීතය ඒක ජන විඥාණයට ආමන්ත්‍රණය කළානේ ආ නැද්ද ඔන් පොඩ්ඩේ දැන් පොඩ්ඩේ හිට ඈ මොකද්ද උඹ කරපු පරිසර ගීතය අර මැස්සු වෙන කරපු සින්දුවද ආව් මලන්නේ සින්දුවේ කොයිතරම් පණිවිඩයක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔබ වැරදි කරලා මා පිට පටවන්න නම් එපා මට
කියා රෝග පතුරා ගන්න නම් එපා. හරි හරි. මොකද අන්තිමට ඒ සින්දුවේ පුළුවන් නම් උදව් වෙන්න ගන්නට බේරා. පරිසරයට ලෙඩ පතුරන මම ඩිප්තේරා. ආ ඩිප්තේරා. යකෝ මැස්සගේ විද්‍යාත්මක නාමයෙන් කිව්වට. අහනිකා දන්නවද ඒක? ගොන මොස්ටයිරස්. එයායි ගොනාගේ විද්‍යාත්මක නාමය උන්. ඈ? ආ මේ සංගීත් දස්බේන්. ඇයි මාස්ටර්? මාස්ටර්. අන්නර ඩයරියා රෙස්ටුරන්ට් එකේ නෝන දැන් එනවා කිව්වා. එන්න කියන්නේ මාස්ටර්. අපි මේ අපි කිව්වට මම ලෑස්තියෝ. සංගීත අයනන් ඉතින් දන්නේ නැහැ ඕ. මාත්‍ටි ලෑස්ති. කරුමයක් පටිසන් දෙන්න තියෙනවා නම් ඒක ඉතින් ගීතයකින් හරි පටිසන් දෙනවනේ. හරි හරි මම නෝනව බැලන්ස් කරන්නම්කෝ. මොළොවේ දෙපැත්තෙන් ලුණු ඇඹුල් ටිකක් දාහල්ලාකෝ පදමට ඉවරයිනේ. මාස්ටර් උත්තිදින් හාමිනේ ඇරෙන්න රටේ ඉන්න කාන්තා භාෂාවේ බැලන්ස් කරනවානේ. ඒයි මාස්ටර්. එයාව බැලන්ස් කරන්න ගියේ මගේ කංගැටම් බැලන්ස් කරගන්නවට වඩා හොඳයිනේ බං. සීප් එකේ මේ විදිහට ඉන්නක මේ ඔය ගොඩාක් ඉරිමින්ට ඔය ප්‍රශ්නේ තියෙනවා නේ මාස්ටර්. ගෙදර පවුලෝ බැලන්ස් කරන්න පට්ට අමාරුයිනේ. හැබැයි වෙන කාන්තා පරාන නම් මයික්‍රෝ ස්කේල් එකෙන් ගානට බැලන්ස් කරනවා නේ මාස්ටර්. ඒ කොහමද අප්පා? එහෙම තමයි බං. ගෙදරට අගේ නෑ කියලා තේරෙනකොට ගෙදරට නොපෙන්නන විවිධ කුසලතා හැකියාවන් පිරිමි එළියට පෙන්නනවා. හරි හරි මේ එන උඹල ලෑස්තිනේ. දැන් නෝන ළඟම එනවා ඇති ඈ. මේ හැබැයි මාස්ටර් මෙහෙම කේස් එකක් තියෙනවා. මොකද්ද? ඔන්න මේ පාර නම් සින්දු කියන්න පුළුවන්ද කියලා බලලා තමයි වැඩි බාර ගන්න හොඳේ. ඒ මොකද්ද? අපි ඕනම දරුණු කේස් එකක් බාර ගන්නවනේ බං මේ සංගීත අසබුවට. සෑහෙන කාලෙකින් අපේ රෙදි ගැලුනේත් නැති එකේ දැන් රෙද්ද නම් පාරේ බැලලා ගිහගිනේ. ආ ඉතින් ඒක නැති කරගන්න ඕනේ නෑනේ මාස්ටර්. අනේ මාස්ටර් මේ සින්දු කියන්න පුළුවන් නම් විතරක් සින්දු කරලා දෙමු. ඔනි සංගීතයි. ඇයි මන්නම් බං කියන්නේ ඔය නෝනට සින්දු කියන්න බැරි වුණාට ගමක් නැ. වැඩේට වියදම් කරනවා නම් ඒ මගේ. මොකද සින්දු කියන්න පුළුවන් හැමෝටම සල්ලි නැ. සල්ලි තියෙන හැමෝටම සින්දු කියන්නත් බෑ ඕ. ඔව් ඉතින් උඹටත් සල්ලි නැ. සින්දු කියන්නත් බෑ. දෙයක් තේරුම් ගන්න තරම් මොලේකුත් නැ. ආහා මේ මේ මාත් කියන්නේ ඔන්න ඕක තමයි. මුදලේ නාමයෙන් හිතට නැගෙන මේ පිවිතුරු උදව් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් අපි මේ නෝනට උදව් කරමු ඉවරයිනේ. ආ මාස්ටර් මටත් ඕන නේ නෝනට ඩුවට් ටැගින් වගේ උදව්වක් කරන්න බැරිය ඕන. මේ හරි අයියේ ඒකට වඩා හොඳ නැද්ද? උදව්වක් විදියට ඒ නෝනගේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා හාල් ටික කරලා පොල් ටික ගාලා බෝංචි ටික එහෙම කඩලා ගියන්කෝ. ඒක නෝනට වටින උදව්වක් වෙයි. ඩුවට් කියනවට වඩා අනේ බෑ. දස්බින් ළමයා සින්දුවක් කරනවා වගේ. ඒ ඔව් මාස්ටර්. බොහොම හොඳයි බොහොම හොඳයි. මේ මාස්ටර්. ආ? මේක රයිස් සින්දුවක් ඕන්. ආ. ඔක අන්තිමට මේනවා කිලෝ 10 බත් එකකට බිත්තර දෙකක් දාන එකයි චිකන් සුප් කට තුනක් දාන එකයි. අතරයි මාස්ටර්. මේ දස්බින් ළමයෝ. මාස්ටර්. මේ වැඩේ හරියට පත්තු වුණොත් අපිත් ඔය ඩයරියා රෙස්ටුරන්ට් එකේ ආව ජීව සමාජිකයෝ හොඳේ. නෝනව හරියට බැලන්ස් කළොත් මාස්ටර් රෙස්ටුරන්ට් එකේ නොමිලේ කෑම බීම. එහෙම නේ මාස්ටර්? අම්මා නෑතුව මම හිතාගෙන ඉන්නේ නෝනගේ හිත දිනා ගන්න පුළුවන් සින්දු ටිකක් කරගත්තොත් දෙයියනේ කියලා ඔය ඩයරියා රෙස්ටුරන්ට් එකේ 3 piece band ගෑල්ලක් වගේ ගහන්න ඉල්ලන්න. හැමදේම තියෙන තැනනේ. අට මාස්ටර් මට හිතේ බයක් නැතුව හිතේ හැටියට සින් කරන්න පුළුවන් ඕන්. ඔය රෙස්ටුරන්ට් එකේ ඉන්නෙම සිහිය නැති වෙන ගසපු සෙට් එක අන්න ඒකනේ. අපිටත් උනත් ඉතින් හිතේ පිරියාවේ සංගීතය හපයන්න පුළුවන් නේ ඔතන. මේකනේ මේ දැන් කොහමද සංගීත ළමයා? මේ සංගීතය පටේ ගාන සින්දුවක් කරන් එන්නම් කියලා එළියට ගියා ඕන්. එළියට ගියා? ආ අර කියනකොට මෙන්නේ. හැබැයි මූණ නම් එච්චර හරි නෑ වගේ මාස්ටර්. ආ මාස්ටර්. මේ මා සින්දුවක් කළා. ආ කියන්නේ මේ කරන්න ගියා. ඒක එන්න වරක්ුනේ. කොහටද සංගීත ළමයා සින්දුව කරන්න ගියේ? වෙන කොහටද? අදාළම තැනට ගියා.
ඩයිරිය රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා යථාර්ථවාදී සින්දුවක් කළා. අහන්නකෝ. යාංග බලන්න. දිවිය පස දෙව්ලෝ සේදිස්සේ දිවිය බුදුන් සුවඳින් පිරිලා ඉතිරේ සොම්නස දෝරේ ගලායයි දසතේ කාසි පනම් දියවේ ඕ කාසි පනම් දියවේ දරා ගන්න දෙරි නහයේ වද ඇට සුවඳ දිගේම ඇතුනේ මුළු තැන්ගේ දුන්නුවා මිහිපිට අපායමයතෝ දිවිය බොජුන් සැකසෙන රසසේ දුන්නුවා මිහිපිට අපායමයතෝ දිවිය බොජුන් සැකසෙන රසසේ ඔන්න රෙස්ටුරන්ට් එකේ ඇත්ත තත්ත්වේ මේ ඒ උනාට එවුව නොකිය මුනේ හයි හයි මම තමයි ඩයිරිය රෙස්ටුරන්ට් එකේ ඕනේ මිස් පාචනී අතිසාරා හරිදු ඒක තමයි මේ වෙල්කම් ටු සංගීත සබුව හැම සුවදී මේ එමගේ පර්ෆියුම් එක තුන පහවලින් දාදලා තියෙන්නේ මේ ඒක පිටරට එක දැන් මේ මිස් පාචනීට මොකද්ද අපෙන් කරගන්න ඕනේ දැන් මේ සංගීත පැත්තේ මෙහෙ ඕනම දෙයක් ඒ කියන්නේ නොකරන දෙයක් නෑ මේකයි මාස්ටර් මට වෙන්න ඕනේ මට කේමහා සම්බන්ධ ඉතා රසවත් ගීත කීපයක් කරගන්න ඕනේ අයියෝ සිම්පල් වැඩක් නේ අපි නෝනට රසකාරක නොදා ශරීර සෞඛ්‍යයට හිතකර උණු උණු සින්දු ටිකක් හදලා දෙන්නකො පටගාල මේ දැන් මේ නෝනා සින්දු ටික ටේක් අවේද හැව් ඉට් හියද ඊගෙන සින්දු ටික රෙකෝඩ් කරලා අරන් යනවද මේ කියලා නිකන් ඉන්නවද ඔන් මෙහෙමයි ඇත්තම කියනවනම් මට ගායන හැකියාව පොඩි කාලේ තිබ්බා ඒ ලොකු වෙනකොට ඒක නැති වුණා ඉස්සෙල්ලාම මට ඒ සැඟවුණු හැකියාව හොයාගන්න ඕනි මාස්ටර් හොඳේ ඔයාලට තේරුණා නේද මං කියන්නේ තේරුණා ඔව් හරි හරි මාස්ටර් ඈ නිකන් ආක යන ලෙඩ දා ගන්න ඕනේ නැහෙනේ ඔය නැති වෙච්ච ඒව CID එකද කියලා හොයාගන්න කියලා අපි පැත්තකට වෙමු නෙවි හිටුකෝ මේ පාජනිනෝ නා මාස්ටර් යා ඔව් මොනවද සමහරු මෙහෙට එනවා හැකියාව හැඟවිලා නෙමේ නිකන් හොරු ගෙනihin වගේ පොලිස් බලලා දාලා හොයාගන්න බැරි හැකියාවල් අපි හොයලා දීලා තියෙනවා නේද රස්පිල්ලා මේවා නැතුව පොලිස් බලන්නට වඩා හොඳයිව අපිට තියෙනවනේ ඔයාලගේ මොනවල් දෙක මේක වඩා හොඳට පේනවා නිකන් බලුණා වගේ නේද ළමයිනේ මේ ඩස්බින් මාස්ටර් මේ නෝනා පොඩ්ඩ ඉව කරලා බලලා සංගීතේ කොයි හරියද ඉන්නේ කියලා පොඩ්ඩ බලහංගෝ ඇයි මේ ඉව කරනකොට දිවෙලිය දෙන්නේ නෑ නේද මං අසනේ බල්ලෝ ඉව කරනවට හොඳින් මේ නෝනා නෝනා කියන පුළුවන් ලස්සනම සින්දුව කියන්නකෝ බලන්න මේක රීමික්ස් එකක් ඕකේ අගමන්නේ හෝ ඒකට ප්‍රශ්නයක් නෑ ඉරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ